අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිත හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දැන් කොවිඩ් ආසාදිතින් අඩු වෙමින් පවතිනවා වෛද්‍ය හේමන්ත කියයි රෝගීන් අඩු වෙනවා කියන රජයේ සංඛ්‍යාලේඛන බොරු සමන්ගෙන් චෝදනා ජනතාව සෞඛ්‍ය නීති පිළිපැද්දොත් තමයි කොවිඩ් පරාජය කරන්න පුළුවන් අස්කිරි මහනාහිමියන් අවධාරණය කරයි කොවිඩ් නිසා සිදු වූ මාතෘ මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් දහස් ගණනින් වාහන සහ ජනතාව පාරට මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි මුදල් පනත හරහා කළු සල්ලි සුදු කිරීමේ උත්සාහයක් සජිත් ගෙන් චෝදනා ලුණුගම් වෙහෙර සෙලවෙයි මෙය රට අභ්‍යන්තරය ඇති වූ භූකම්පනයක් නොවේයි මහාචාර්ය අතුල සේනරත්න කියයි පිටකොටුවෙන් සැඟ වූ සහල් කිලෝ 14000ක් පොළොන්නරුවෙන් සැඟ වූ වී කිලෝ ලක්ෂයක් අධ්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ බලතල ගැනත් ආණ්ඩුව පැහැදිලි කරයි ශ්‍රී ලංකාවත් සොයන ටොසිලිසුමබ් ඖෂධය හදිසි භාවිතයට ඉන්දියාව නිෂ්පාදනය කිරීමට අවසර දෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ක්‍රමිකව අඩු වෙමින් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා මේ අතර කොවිඩ් හේතුවෙන් මේවන විට මියගොස් ඇති මව්වරුන් සංඛ්‍යාව 40ක් බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා मेरठ दैनिक कोविड आसादीते वार्ता अड़वीमक पेन्नुम पव नियोज्य सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य हेमंत हेरत महता प्रकाश कला මේවෙන් මොහොත වෙනකොට අපි දන්නවා දිනපතා වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දකිනවා. නමුත් අපි දන්නවා මේ මොහොත වෙනකොට අතිවිශාල ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාවක් කරමින් හොයාගන්නා රෝගීන් වාර්තා වෙන එක ප්‍රමාද වෙනවා. දිනපතා වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. ඒ පිළිබඳව නිගමනයකට එන්න තවම කල් වැඩි. නමුත් අපි මේක සතුටුදායක සහ මේ හොඳ පැත්තක් ලෙස අපි සලකා කටයුතු කිරීම වැදගත් වෙනවා. උපරිමයෙන් සෞඛ්‍ය පැත්තෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඊයේත් 180ක් මරණ සිද්ධ වෙලා තියෙනවා. මේක පැතිරීමට තියෙන ඉඩ කඩ අවම කර ගැනීමත් අවශ්‍ය වෙනවා. මේ අතර රෝගීන් අඩු වෙන බවට රජය පළ කරන වාර්තා අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළා. අපිට විශ්වාස කරන්න බෑ ආණ්ඩුව දෙන සංඛ්‍යාලේ. ආණ්ඩුව පෙන්වන්න හදන 4500 විතර වාර්තා වුණු රෝගීන් දැන් මේ අඩු වෙලා තියෙනවා. තත්ත්වය ටිකක් හොඳ වේගෙන එනවා. කියන එක තමයි මේ අදහස. හොඳ වේගෙන එනවා කියන අදහස දෙන එක ඇත්තම වැරදි. ආණ්ඩුව බොරුවක් කරන්නේ. මොකද ආණ්ඩුව හිතාමතාම රෝග පරීක්ෂණ අඩු කරනවා. ඉතින් මේ මිත්‍යාව නිසා මේ රෝගය පාලනය කරන්න බෑ. මේ ආණ්ඩුව මිත්‍යාව තමයි නිකරම කරේ. පැණි බීලා මුත්‍ති දාලා පා කරලා දැන් පරීක්ෂණ අඩු කරලා මිත්‍යාවෙන් ජනතාව මුලා කරන්න හදනවා. රට ටිකක් හොඳයි කියලා. එහෙම හොඳක් නෑ. පළවෙනිදා සිට පස්වෙනිදා දක්වා ප්‍රමාද වී තිබූ ආසාදිතයින් 2950 දෙනෙකු පිළිබඳ තොරතුරු වසංගත රෝග විද්‍යා ඒකකය අද පස්වරුවේ තහවුරු කළා. මේ වසරේ සිදු වූ මාතෘ මරණවලට ප්‍රධානතම හේතුව කොවිඩ් වෛරසයේ බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා. ඇය පෙන්වා දෙන්නේ පසුගිය වසරේ සිට මේ වසර දක්වා කාලය තුළ කොවිඩ් වැළඳී මවවරුන් 40ක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී මවවරුන් 5500ක් පමණ කොවිඩ් රෝගයේ ආසාදනය වී ඇති බවට අපට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ මවවරුන් අතරින් මවවරු 40 දෙනෙක් අද වෙනකොට මිය ගිහින් තියෙනවා. ඉතින් මේ අපි කුඩා සංඛ්‍යාවක් විදියට දකින්නේ නැහැ. මාතෘ මරණවලට මේ වසරේ ප්‍රධානතම හේතුව කොවිඩ් ආසාදනය වීම අපට පෙන්නුම් කරන්න වෙනවා. මෙතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය අනන්ත විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්ධන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අසුවීමට හේතු වී ඇත්තේ මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන විශේෂඥින්ගේ මතයට අනුව ක්‍රියාත්මක නොවීම බවට අනාවරණය වී තිබෙනවා. දිගින් දිගටම විශේෂඥින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්වයන්ට තමාට වගකිව නොහැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ. වෛද්‍ය අනන්ත විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්ධන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. මම හිතනවා එතුමා
ඒ තීරණය ගැන නැවත සලකා බලලා මොකද මේ සටනේදී එතුමා වාගේ කෙනෙක් මේ තැන්වලින් ඉවත් වීමෙන් මම හිතනවා අපිට ඒ ප්‍රශ්නේ විසඳා ගන්න ලේසි වෙන්නේ නැහැ ඒක තවත් ඒ අය දුර්වල වීමක් විතරයි වෙන්නේ නැවතත් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ සම්බන්ධයෙන් හිතලා බලන්න කියලා මේ මොහොතේ කියන්න තියෙන්නේ එතුමාගේ ඒ ගත්ත පුද්ගලික තීරණයට අපිට ගරු කරන්න සිද්ධ වෙනවා එවැනි තත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන ඉදිරියේදී වඩාත් නිවැරදි ලෙස කටයුතු කරන්න සියලු දෙනාටම මේක අවස්ථාවක් හැටියට අපි සලකලා කටයුතු කරන එක මගේ හිතන වඩා වැදගත් වෙනවා එසේම වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්න ප්‍රිය මහතා දැක්වේ මෙවන් අදහසක් මේ විශේෂඥ රෝගීන් හත පාර ගණන් ගන්න රට ගැන හිතලා කරන එන්නත් කරනයක් නෙමෙයි මේකේ තියෙන්නේ කොවිඩ් පාලනය සම්බන්ධව තාක්ෂණික කමිටුවේ විශේෂඥ වෛද්‍යවරයෙක් අපි ආනන්ද විජේවික්‍රම මහත්මයා මේ කමිටුවෙන් ඉල්ලා සිටිනවා ඒක කලුත් ඉල්ලා සිටින මහාචාර්ය නිලින්කා මල්ලගේ තස්සන මොකද මේකලෝ කියන්නේ අසන මේකලෝ කියන්නේ මේ ගන්න තීන්දුව පිළිබඳ වගකීමක් අපිට ගන්න බෑ ආණ්ඩුවට හිතවත් තව ගෝල පාර්ලිමේන්තුවකට දාගන්න පුළුවන් දාගෙන ඉතින් ආණ්ඩුවට ඕන ඕන විදියට එන්නත් ගහගන්න එක අනිත් ප්‍රතිකාර කළමනාකරණය කරන එක පහසුකම් ටික දෙන එක සේරම කරන්න පුළුවන් කොවිඩ් ව්‍යසනය මතේ ජීවිත රැකගනිමින් රටේ ජනගහණය ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛතාවය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකැල්ල මහතා පවසනවා අවදානම් සහිත ජනතාව සඳහා එන්නත්කරණය තුළින් එය පාලනය කර ගැනීමට මේ මොහොතේ උපරිමයෙන් ක්‍රියා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වෙනි අග්නිදික ආසියානු කලාපීය සමුළුව සෝම් තාක්ෂණයේ ඔසේ අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා මෙහි 73 වෙනි සමුළුවේ සභාපතිත්වය තායිලන්තයට හිමිව තිබූ අතර මෙවර 74 වෙනි සමුළුවද සූම් තාක්ෂණයේ ඔසේ පැවැත්වුණා මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා මෙතර වෛරසයෙන් ආරක්ෂා වීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව රාජ්‍ය මාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනේ ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය අද යලිත් ප්‍රකාශ කළා. වෛරසයත් එක්ක ජීවත් වෙන්න අංක එක වෙන්නේ එන්නත්කරණය නිසා ළඟම තියෙන තවමත් එන්න තරන්න නැත්ත වර්ගය තෝර තෝර ඉන්න එපා. තමුන්ට ලැබෙන පළවෙනි එන්නත ළඟම තියෙන සායනය ලබා දෙන දැන් 20ට වඩා වැඩි සියලු දෙනාට එන්නත් ලබා දෙන රජය කටයුතු කරලා තිනවා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත හුරු පුරුදු ටික පිළිපදි. ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන මෙතෙක් PCR පරීක්ෂණ 50ක් සිදු කළ බව දැක්වෙන සටහනක් සිය Facebook ගිණුමේ දක්වා තිබුණා. 50 වෙනි PCR පරීක්ෂණය සිදු කළ ආකාරය වීඩියෝගත කර ඔහු සමාජ මාධ්‍යයටද එක් කර තිබුණා. ජනතාව සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව කටයුතු කිරීම තුළින් කොවිඩ් වලින් රට මුදා ගැනීමට හැකියාව පවතින බව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. රට දිහා බලනකොට අපිට පේනවා ජනතාවගේ වැඩි අවධානයක් නැහැ මේවා පිළිබඳව. නිකන් එහෙම මේ දඟලනවා මිසක් වගකීමෙන් කටයුතු කරන බව ජනතාව තුලින් දකින්නට පුළුවන්කම නැහැ. ඒ වගේම රජයේ සහ වෛද්‍යාංශ බොහෝ වෙහෙසෙනවා මේ කාර්ය පිළිබඳව. ඒ නිසා සෑම දිනම අපේ ජනතාව අපේ රට මේ විපතින් ගලවා ගන්නට ඕන කියන්නේ හැඟීමෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනවා නම් මම හිතනවා මේක ලොකු පහසුවක් වෙයි කියලා රජයටත් ඒ වගේම ජනතාවටත් නිසා වගකීමෙන් යුක්තව හැම දෙනාම කටයුතු කළ යුතුයි කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට වෙනවා රටේ තවමත් නිරෝධායන ඇඳිර නීතිය ක්‍රියාත්මකයි එහෙත් පාරට බැහැලා බැලුවට පස්සේ දැන් ඇඳිර නීතියක් නම් පේන්නේ නැහැ දහස් ගණනින් වාහන සහ මිනිසුන් මහමග ජනතාව විසින් ස්වයන් විනයක් ඇති කරගත්තේ නැත්නම් සිදුවන්නේ හැමෝටම ජීවිතවලින් වන්දේ ගෙවන්න ලෝකේ වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී අපේ රටේ කොවිඩ් ව්‍යාප්තිය තවමත් තියෙන්නේ තාම දරුණු මට්ටමක බරපතල තත්ත්වයක් මෙය දවසකට වාර්තා වෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3000 ඉක්ම වනවා ඒ වගේම මරණ සංඛ්‍යාවත් 200 180 වැනි පරාසයන් තුල පවතිනවා මේ තත්ත්වය අපේ වගේ රටකට කිසිසේත්ම දරා ගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි එය පාලනය කරගන්නට අවම කරගන්නට තමයි නිරෝධායන ඇඳිරි නීතිය රට තුල ක්‍රියාත්මක කර තිබෙන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 13 වනදා දක්වා ක්‍රියාත්මකයි.
නමුත් මේ මොහොතේ රට තුල නිරෝධායන ඇඳුරු නීතියක් ක්‍රියාත්මක වනවාද කියන ප්‍රශ්නය සෑම අයෙකුටම තිබෙනවා. නිවසේ රැඳී සිටින්නේ කවුරුන්ද යන ප්‍රශ්නයත් දැන් පැන නගිනවා. අපි දිගින් දිගටම සියත ප්‍රවෘත්ති තුලින් පෙන්වා දුන්නා දවසින් දවස පාරට එන වාහන සංඛ්‍යාව සහ ජනතාව වැඩි වෙමින් පවතින බව. දහස් ගණනින් ලක්ෂ ගණනින් දැන් කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශවලට වාහන පුද්ගලයන් ඇතුළු වෙනවා. අද පෙරවරු කාලයේදී කොළඹට ඇතුළු වන මීගමුව පාර නුවර පාර වගේම බේස්ලයින් මාර්ගය තුලත් ඔරුගොඩවත්ත හයිලෙවල් මාර්ගය ඇතුළු මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් මෙලෙස දක්නට ලැබුණා. මේ ගාල්ලේ තත්වය ආරක්ෂක අංශ දැඩි උත්සාහයක් දරනවා නගර ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන ජනතාව සීමා කරන්නට. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දවසේදී පුද්ගලයන් 665 දෙනෙකු සහ වාහන 69ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. කියුබාව තම රටේම නිෂ්පාදිත කොවිඩ් එන්නත් දෙකක් වයස අවුරුදු 2 සිට දරුවන්ට ලබා දීම ආරම්භ කර තිබෙනවා. මේ අතර වයස අවුරුදු 12කට අඩු දරුවන් කොවිඩ් වලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ආචාර්ය ඇන්තනි ෆෞසි ඊයේ විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. ඉන්දියාව ටොලිසෙවිමා ඖෂධය හදිසි භාවිතය සඳහා නිෂ්පාදනයට අවසර ලබා දී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කියුබාව වයස අවුරුදු 2කට වැඩි සියලුම දරුවන්ට එන්නත ලබා දීම ඊයේ සිට ආරම්භ කර තිබෙනවා. මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීම තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරන්නේ නැහැ. මෙම එන්නත් කරන යති අනෙක් ප්‍රධානතම භයානක තත්ත්වයේ ලෙස ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වන්නේ දරුවන්ට ලබා දෙන සියලු එන්නත් දේශීයව නිපද ඌවේවා වීමයි. ඇම්ඩෙලා සහ සොබර්නා ලෙස මෙම එන්නත් දෙක නම් කර තිබෙනවා. මේ කිසිදු එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන්නේ නැහැ. කියුබාවේ සියලුම පාසල් පසුගිය වසරේ සිට වසා දමා තිබෙනවා. දැනට රූපවාහිනිය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කළත් බොහෝ කියුබානු නිවෙස්වලට අන්තර්ජාල පහසුකම් ලබා දී නැහැ. කියුබාව කොමියුනිස්ට් රාජ්‍යයක්. වසර 40කට වැඩි කාලයක් පුරා ඇමරිකාව ඇතුළු බටහිර රටවල ආර්ථික සම්බාධක වලට මුහුණ දෙමින් ඔවුන් සිටිනවා. නමුත් ඊට දියුණු වෛද්‍ය ක්‍රමයක් ඇති රටක් ලෙස කියුබාව ගෙවුණු දශක කිහිපය තුළ ලෝකයේ හමුවේ නැගී සිටියා. මේ අතර වයස අවුරුදු 12ට අඩු දරුවන් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආචාර්ය ඇන්තනි ෆෞසි ඊයේ විශේෂ ප්‍රකාශයක් කළා. ඒ අනුව ඔහු පවසන්නේ බාලවයස්කාර දරුවන්ව එන්නත ලැබූ අය විසින් වට කරගත යුතු බවයි. දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් පූර්ණ එන්නත්කරණයකට ලක් කිරීම තුළ දරුවන්ට කොවිඩ් එන්නත ලබා නොදී ආරක්ෂා කරගත හැකි බව ආචාර්ය ඇන්තනි ෆෞසි මාධ්‍යයට පවසා තිබෙනවා. ඔහු ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂවරයායි. කොවිඩ් රෝගීන්ගේ සංකූලතා අවම කරන බවට හඳුනාගෙන ඇති ටොසිලිසුමා ඖෂධය ඉන්දියාවේ නිෂ්පාදනයට හා භාවිතයට හදිසි අනුමැතිය ලබා දී තිබෙනවා. ඉන්දියාවේ ඖෂධ සංවර්ධන නිලධාරීවරයා මාධ්‍යයට පවසා ඇත්තේ ටොසිලිසුමා ඖෂධය හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද බවයි. මෙම ඖෂධය සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන්නේ ආතරයිටිස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. ඒ අනුව ඉතා කඩිනමින් මෙම ඖෂධය ඉන්දියාව තුළ නිෂ්පාදනය කරන බවද ඔහු මාධ්‍යයට පවසා තිබෙනවා. එසේම ඉන්දියාව ඔක්සිජන් නිපදවීම දෙගුණ කර තිබෙනවා. ඉන්දියාවේ රෝහල් සඳහා දිනකට ඔක්සිජන් ටොන් 15,000ක් නිෂ්පාදනය කිරීම මෙම සැලසුමේ අරමුණ බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොවිඩ් තුන්වන රැල්ල හමුවේ ඉන්දියාව බරපතල ඔක්සිජන් හිඟයකට මුහුණ දුන්නා. මෙවන විට ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මිලියන 33ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 440,552ක්. ෆයිසර් එන්නතගත් පුද්ගලින්ගේ ප්‍රතිශක්තියට මාස 6කට පසු කුමක් සිදුවන්නේ දැයි ඇමරිකා එක්සත් ජනපද පරීක්ෂණ කණ්ඩායමක් නවතම තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඒ අනුව මාස 6කට පසු ප්‍රතිශක්තිය 80%කින් අඩුවන බවයි පරීක්ෂකයන් පවසන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර සංකිත විශ්වවිද්‍යාලය සහ බ්‍රවුන් විශ්වවිද්‍යාලය එක්ව මෙම පරීක්ෂණය සිදු කර තිබුණා. සාත්තු නිවාසවල සිටි 120 දෙනෙකුගෙන් 90 දෙනෙකුගේ රුධිර සාම්පල ආශ්‍රිතව මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.
කොවැක්ස් පහසුකම යටතේ ලොව දිලිඳු රටවලට කොවිඩ් එන්නත් පහසුකම් වහා ලබා දීමට G20 සංවිධානයේ ඊයේ තීරණය කළා. G20 සමුළුවට එක් වූ රටවල් රෝම ගිවිසුම නමින් නව දේශපාලන ගිවිසුමකටද එළඹුණු බවයි වාර්තා වන්නේ. එම නව ගිවිසුම මගින් දිලිඳු රටවලට වැඩිපුර ආධාර ලබා දීම අපේක්ෂා කරනවා. කොවිඩ් එන්නත් ගබඩා කරගෙන සිටින රටවල් මෙහිදී දැඩි විවේචනයට ලක් වූ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරෙන්සා පවසනවා. ලෝකයේ ධනවත් රටවල් 20ක් මේ සමුළුවට එක්ව සිටිනවා. නවසීලන්තයේ ඔක්ලන් නගරයේ පිටත කොවිඩ් සීමා ලිහිල් කර තිබෙනවා. අගෝස්තු මාසයේ සිට ඔක්ලන් නගරය සම්පූර්ණයෙන් වසා දැමුණා. අගමැතිනි ජසින්තා ආඩන් පවසන්නේ ඔක්ලන් වලින් පිටත සීමා ලිහිල් කරන බවයි. ශ්‍රී ලංකා සොරකම්පත් සහ විනිමය කොමිෂන් සභාපනත් කැටුම්පත් සහ මුදල් කැටුම්පත් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. මෙහිදී මුදල් පනත් කැටුම්පත් දෙවන වර කියවීමේදී විපක්ෂීය ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනතට පක්ෂව ඡන්ද 134ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 44ක්. එන් අනතුරුව අදාළ පනත් දෙක දෙවන වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. වනේ ගිජදාය දුටුවොත් වනසාය රිදේ පනිදාය වැටුනොත් ඌකාය අතකින් කර වැලකී අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය මේ කොවිඩ් වසංගතය නිසා අපේ රට විදේශ විනිමය අර්බුදයකට මුහුණ පානල වෙලා තියෙනවා එක දවසක් ලොක්ඩවුන් කරාම එදාට කඩ වැහෙනවා කඩ වැහුනම කඩවල බඩු විකුණන්නේ නැහැ බඩු විකුණන්නේ නැති වුණොත් වැට් එක අපිට එන්නේ නැහැ රිසර්ව් ස්ටැම්පත් අඩු උණයි කිව්වට ඒ සමගම අපි තිබිච්ච ණය බරවලුත් අපි අඩු කරගෙන ණය නැති රටක් බවට පත් කරගන්න උත්සාහයක තමයි යෙදෙන්නේ අමාරුවෙන් වැඩ කරන මිනිස්සු ගිහිල්ලා තේකෝප්පයක් බීලා පත්පතක් කනවා පොඩි හෝටලෙක. එතකොට ඒකට වැට් එක ගෙවන්න ඕනේ. හැබැයි මේ වැට් එක එකතු කරලා බිලක් දීපු පොඩි මුදලාලියලා ගන්න නෙමෙයි මම මේ කියන්නේ. විශාල ව්‍යාපාරිකයෝ මේ වැට් එක ගෙවලා නැත්තම් ආණ්ඩුවට මේ හරහා ඔවුන්ට ඒ බදු නිදහස ලැබෙනවා. පොඩි මිනිස්සුන්ගෙන් එකතු කරපු බද්ද අවසානයේදී ඒගොල්ල පිටරටවල් වල ආයෝජනය කරලා කාලයක් තිස්සේ භුක්ති විඳලා 100ට එකක පොලියක් ගෙවලා කට්ටියට බදු පැහැර හරින්න අවස්ථාවක් මේකෙන් සැලසෙනවා. රස්සවාදී අවසන් කරන වෙලාවේදී යුද හමුදාපතිතුමා සරත් පොන්සේක මැතිතුමා ඔය වාඩියන් ඉන්න පැත්තේම කියපු දේවල් මැදවච්චි කිලිනොච්චි මාරු කරගෙන ඔනකෝ බොනපුට යුද්ධ කරන්න පුළුවන් කියලා ඔය ඉන්නේ ඉතරම්ම වාඩිගෙන. හැබැයි ඒ සැලුනේ නැහැ. අභියෝගය බාරගත්තා. එදා රස්සවාදී අවසන් කළා. ඒ අවසන් කළා වගේම අද මේ ආර්ථික අභියෝගය බාරගෙන තිනවා. ඒ බාරගත්තු අභියෝගය අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කළා. කොවිඩ් වසංගතයෙන් රට බේර ගන්න ගමන් ආර්ථික වශයෙන් මේ රට අරගා සිටවන්න වගකීමකින් වැඩ කරන හරියට මේ අර්බුදයේ නිර්මාණය වීම අපි අවශ්‍යලා බැලුවොත් මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන පංගුවක් දේශපාලන. සමහර ව්‍යාපෘති තීරෙන්නේ ඇමතිවරට ලැබුණු පංගුව මත. තමුන්වංශයේ මේ දේශපාලන වෙනස් කරන්න ලෑස්තිද? නෑ. ඒ වගේ මේ කොවිඩ් වසංගත තත්ත්වේ මේ තරම් විශාල ව්‍යසනයක් බවට පත්ුනේ දේශපාලනේ. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයි නම් කියන්නේ. මේ කළු ධන එක්රස් කරගත්තු අයට නිදහස දෙන්න පනත් ගිනව. සාධාරණද බමහන්? බදු දැලේ ඉන්නයි බදු පැහැරලා තිනව. දැන් තමුන්වංශලා යෝජනාවක් ගෙන මොකද? ඒ බදු ඔක්කොම කපා හරින්න කියලා. දැන් අවුරුදු 18ක හිග බදු කපා හරින්න කියලා. මේ සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් නීතිද මේ? ඒ ආණ්ඩුව බදු සමාවගෙනවා තෝරාගත්ත කෝටිපතින්ට තමන්ගේ හොරසල්ලි ටික සාධාරණ කරන්න. අද ලයිට් බිල් ගෙවන්න බැරි, ණය ටික ගෙවන්න බැරි, ලීස් එක ගෙවන්න බැරි මිනිසුන්ට සහනයක් දෙන්නේ නැහැ. ඉන්දියානු සංචාරකයන්ට එක ටිකට් එකක් ගත්තා නම් අනිත් ටිකට් එක නිකන් දෙනවා. හැබැයි රට විරුවන් තමන්ගේ රස්සාල් වලින් එළියට දැම්මම මැද පෙරදිග මහපාරේ වීදි ගානේ කන්න නැතුව පාරේ ඉඳගෙන රටට එන්න කෙඳිරි ගහගෙන ඉන්නකොට මේ ආණ්ඩුවට බැරි වුණා ඒගොල්ලන්ව මේ අපේ ගුවන් යානයක් යවලා ඒගොල්ලන්ව නොමිලේ ගේන්න. නොමිලේ එපා. සාමාන්‍ය ගාස්තුවට ගේන්න. මොකද්ද කරේ? ටිකට් ගාස්තුව තුන් ගුණයකින් වැඩි කරලා තමයි මේ මිනිස්සුන්ව මේට ගෙවන්න කියලා ගෙන්නෙව්වේ. මීට ප්‍රථමව අදු සමාපනත ඉදිරිපත් කරේ එතුමා අමිත දූරයක් දරපු එක්සත් ජාතික පක්ෂ රජින් 2002 අංක 7 දරන දේශීය ආදායම් විධිවිධාන පනත. ඒක සෙල්ලිපියක්. මහජන මුදල් වංචා කරන අය ඊයඟ ආත්ම ඉපදෙන්නේ බලු කපුට වෙලා කියලා. ඉතින් මට තේරෙනවා මේ විදියට බලද්දි මේ වහල යටත් එහෙමයි ඉන්නවද කියලා. ආර්ථික උස්තාල් ආර්ථික විශේෂඥයන් වගේ කතා කරනවා. බහන්ඳ කැමති මේගොල්ලන්ට පහුගිය අවුරුදු පහ තුලදී ඇයි මෙහෙම කටවහගෙන හිටියේ ඇයි මෙහෙම දා කතා කරේ නැත්තේ කියන එක. මදුෂලා ජීවතුන් අතර නැහැ, පොට්ටනෝෆර්ලා ජීවතුන් අතර නැහැ. නැත්නම් මේගොල්ලෝගේ කුරු සල්ලි ඔක්කොම අනිවාර්යයෙන් මේ කාලේ නීත්‍යානුකූල කරගන්න තිබ්බා. බිලියන ගණන් හංගපු සල්ලි, පාතාලේ සල්ලි ඔක්කොම නීත්‍යානුකූල කරගන්න තිබ්බා. ඔය කියන ආර්ථික ක්‍රමවේද හරහා පමණක් මං හිතන්නේ ඇවතුමා දැන් තල්ලු කරගෙන යන රට මේ කන්තිවන් නවතින තැන ඔය ආර්ථික විශේෂඥයන්ට හදන්න බෑ. මේ රට හොල්ලන්න පුළුවන් නායකයෝ අපිට ගේන්න වෙනවා. අපි බලාපොරොත්තු වෙන අපේ විපක්ෂ නායකතුමා එක්කරන තැනට එයි කියලා. මේ නව පනතත් එක්ක මං හිතනවා අපිට නව මානෙක
එකට යන්න පුළුවන් වෙයි කියලා ඔක්කොම එකතු වෙලා කටයුතු කරන මේ හොරකම නවත්ව රට හදන්න පුළුවන් විරුද්ධ පක්ෂයේ සියලුම අමිතවරුන්ට මන්ත්‍රීවරුන්ට හිටපු මන්ත්‍රීවරුන්ට ලෝකෙ පුරා ගිහිල්ලා මේ හොරකම් කරපු සල්ලි වන්න පටන් ගත්තා ඩුබායි රටේ ඉඳන් නැගිරි යුරෝපෙටත් ගියා අත්අඩංගුවට ගත්තා හොයපු සල්ලියක් නැහැ කරපු දෙයක් නැහැ ව්‍යාපාරිකින්ට පමණක් නෙමෙයි මේ මැති ඇමතිවරුන්ගේ කළු සල්ලි සුදු කරන්න මේ අවස්ථාවක් ලබාගෙන තියනවා කියන එක ඉතාම පැහැදිලි මේ රටේ පාර්ලිමේන්තුවේ තුනින් දොරක් උපයෝග කරගෙන තියෙන ජනතාව වෙනුවෙන් නෙමෙයි අද ඉදිරිපත් කරන මේ පනත දැනට තියෙන සියලුම දුර්වලතාවයන් හරිගස්සගෙන ඉදිරියට යන්නට පුළුවන් වෙන පනතක් හිට තමයි මම දකින්නේ මේ අලුත් පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පාරදෘශ්‍ය භාවයක් කොමිසම් සභාව සහ කොටස් වෙළඳපොළ ජාත්‍යන්තර මට්ටමේ නියාමනයක් ඇති කරන්නට අපි බලාපොරොත්තු වෙනවා මුදල් පනත් කෙටුම් පත දෙවැනි වැරි කියවි මේ පනතට තදින්ම විරුද්ධයි මොකද මේක කළු සල්ලි සුදු කරන පනතක් මේ කළු සල්ලි සුදු කරන පනතක් අපි තදින්ම විරුද්ධයි අපි මේකට කිසිසේත්ම දායකත්වයක් ලබා දෙන්න බෑ බෙදීමක් කිල්ලුවත් බෙදීමක් ඉල්ලනවාද තිබයක් ඉල්ලනවා මේදී මුදල් පනත් කෙටුම් පත දෙවන වර කියවීමේදී විපක්ෂයේ ඡන්ද විමසීමක් එල්ලා සිටි අතර එහිදී පනතට පක්ෂව ඡන්ද 134ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 44ක් මුදල් පනත් කෙටුම් පත සඳහා පක්ෂව ඡන්ද 134ක්ද විරුද්ධව ඡන්ද 44ක්ද ලැබී පනත සම්මත වූ බව ප්‍රකාශ කරයි දෙවන වර කියවීම සම්මතයි මුදල් පනත් කෙටුම් පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජවාරමට අත තියා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ මුදල් පනත සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සාධාරණව බදු ගෙවලා ජීවත් වන අතිමහත් බහුතරය අසාධාරණයක් වන ආකාරයට අයතා අන්දමින් ආදායම් උපයලා මුදල් සංගවා ගත්ත අයට ඒ කළු සල්ලි සුදු කරගන්න ප්‍රතිපාදනයන් අද රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට නිර්මාණය කරන්නට මුදල් පනත හරහා රජය කටයුතු කරලා තිබේ. එතකොට මේ බදු ගෙවන පොඩි මිනිස්සයාට කිසිම දවසක සහනයක් නැහැ. බදු නොගෙවන සමහර දනකුවෙරින්ට මේ පනත හරහා සුවිශේෂී වරදාන වරප්‍රසාද ලබා දෙයි. මොකද රටට දෙන පණිවිඩය ලුම්පන් ධනවාදයට රට තුල ඉඩක් ඇති බවයි. අසීමිත ධන උත්පාදනයට අසීමිත ධනවාදයට මේ රට තුල ඉඩක් ඇති බවයි. සිදුවිය යුත්තේ කුමක්? මානුෂීය ධනවාද. මනුෂ්‍යත්වයේ පෙරදරි කරගත්තු ධනවාද. සමාජ සාධාරණත්වයේ ක්‍රියාත්මක කරන ධනවාද. මේ රටේ ඉඩක් නැතියේ කියන පණිවිඩය තමයි මේ රජයේ මුදල් පනත හරහා වැලිකඩ බන්ධනාකාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමේදී කාන්තා රැදවියන් සමග සිටින දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාකාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේදී කාන්තා රැඳවියන් සමග සිටින දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට Zoom තාක්ෂණයේ ඔස්සේ පැවති සාකච්ඡාව සඳහා අරලියගහ මන්දිරයේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා. රුපියල් බිලියන नागरिक संवर्धन अधिकारी सह बंधनागर डिपार्टमेंट මෙතර පොළොන්නරුවේ වී ගබඩාවක සංගවා තිබූ වී කිලෝ ලක්ෂයක් අද පරිභෝගික සේවා අධිකාරිය විසින් වටලනු ලැබුවා. කූට ව්‍යාපාරිකයින් විසින් કૃතිම ආහාර හිඟයක් වෙළඳපොළ තුල නිර්මාණය කරමින් සීනි සහ වීතොග සංගවා තිබීම නිසා එලෙස සංගවූ සීනි සහ වීතොග සොයා පරිභෝගික සේවා අධිකාරිය විසින් මෙහෙයුම් දියත් කරමින් සිටිනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට ඇති බලතලවලට අනුව සංගවා ඇති ආහාර ද්‍රව්‍ය තොග එම සංගවූ ගබඩා තුලින් රජයේ බහරයටගෙන සතුස සහ සමූපාකාර මෙන්ම පෞද්ගලිකංශයේ වෙත ලබා දෙන බවයි රජය නිවේදනය කළේ. කෙසේ වෙතත් ඊයේ දින පාර්ලිමේන්තුවේදී අදහස්
පළකළ විපක්ෂය සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයාට දිස්ත්‍රික් ලේකම් වරුන්ට උපදෙස් ලබා දිය නොහැකි බවයි. මේ අතර අද ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මහජන ආරක්ෂක ආඥාපනතේ පස්වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයාට අදාළ නිලධාරීන්ට නියෝග ලබා දිය හැකි බවයි. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයක ආහාර තොග සැඟවූ ගබඩ අසොයා මෙහෙයුම් දියත් වුණා. ඒ අනුව අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිරිපුර ප්‍රාදේශීය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදු කළ වැටලීමකදී ලියාපදිංචි බලපත්‍රයක් නොමැති සහ වීමෝලක් නොමැතිව ගබඩා කර තිබූ වී කිලෝ ලක්ෂයක් වටලා ගබඩාවට මුද්‍රා තබනු ලැබුවා. එමෙන්ම කුරුණෑගල උයන්දර ප්‍රදේශයේ පසුගියදා ගබඩාවක සංගවා තිබී සොයාගත් සීනි කිලෝ 165,000 ගබඩාවේ මුද්‍රා ඉවත් කර ජනතාවට හිඟයකින් තොරව පාලන මිලට සීනි ලබා දීමේ අරමුණින් වයඹ පළාතේ සතොස සහ සමූපාකාර මෙන්ම පෞද්ගලික අංශය වෙත එම ද්‍රව්‍ය ලබා දීම අද සිදු වුණා. පාරිභෝගික අධිකාරිය මගෙන් අත්අඩංගුවට ගත් මෙම සීනි තොගය පාලන මිල ගණන් වලට ලබා දීම සඳහා සමපකාර සමිති වෙත නිකුත් කිරීමේ කටයුතු අද දින මෙම ස්ථානයේ සිද්ධ වෙනවා. මේ අතර සීනි සහ සහල් සඳහා රජයේ පාලන මිලක් නියම කළද වැඩි මිලට එම ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් තවමත් සිටිනවා. එලෙස වැඩි මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සොයා සහ සංගවා ඇති සහල් තොග සොයා අද පාරිභෝගික සේවා අධිකාරිය සහ පොලිසියෙක්ව පිටකොටුව ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කළා. එෙහිදී සහල් කිලෝ 14,000ක් සොයාගත් අතර ඇතම් කඩවල සහල් විකුණන්නේ නැති බව සඳහන් කරමින් සහල් තොග නැවත හරවා යන බවට පුවරු ප්‍රදර්ශනය කර තිබුණා. එම සහල් තොග රජයේ බහරයට ගෙන ජනතාවට ලබා දීම සඳහා සතුස වෙත එම ද්‍රව්‍ය ලබා දීමට නිලධාරීන් අද කටයුතු කළා. මේ ඔය රිටර්න් කොච්චර තියෙන ස්ටොක් එකද? දෙචර දෙන්නේ 56 ඒක නේද? ඒක ඔක්කොම සතුටට දෙන්න ඕන පාලන මිලට අපි සල්ලි දෙන සතුටේ. රිටර්න් කරන්න පුළුවන්ව යවන්න ඕනේ. කොහ මේ කඩේ අයිති කරේ. අයිති එක. කොහොමද කරන්නේ? මේ විකුණනවා. ඔව් මේ විකුණනවා. ඒක ඉන්නේ රිටර්න් කියලා ගහලා තිබ්බම නේද? ඒක අමොඩ දෙන්න. දැන් අමොඩ විකුණන්නේ ඒ රිටර්න් කරන්න ගහලා තිබ්බ. හරි දැන් රිටර්න් ගහලා තිබ්බේ මේ ටික ඔක්කොම සතුටට දෙන්න ඕනේ. හරි නේද නේද වා මේ වගේ ඉතින් අපි දැන් ආවට පස්සේ තමයි ඔක්කොම වෙනස් කරේ හරි නේද අපිට අහගන්න ඕන ඔයා ඒ මිලට ඔයාට පාඩුවක් නැහැ හරිද සසුර දෙන්න ලෑස්ති කරගන්න එච්චර කතාවක් මොකද මේ වෙලාවේ ඔයා මේ ස්ට්‍රොක් එක රිටර්න් කියලා අය කොරොනාරිය වණ්ඩද මේක ඇවිල්ින ජනතාවට මේ වෙලාවේ මේක අරන් දෙන්න ඕන සමහර වෙළඳ මහතුන් විසින් පාරිභෝගිකයන් නිකුත් කරන හාල් පාර්ලිමේන්තුවේ නිකුත් කරා. ඒ වගේ සමහර අය සමහර තොග පොළොන්නරුවේ ප්‍රධාන මෝල් වලට යැවීමට ගබඩා කළ තිබ්බා. අපි සම්පූර්ණ ඒ ටික අපේ බලතල අනුව ස්ථාන කීපයකින් මේ තොග අපි ලබා ගත්තා. අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් අපි මේක නිරීක්ෂණය කරනවා ඉදිරියේදී. රජයේ විසින් ගුරු සහ විදුහල්පතිවරුන්ට ලබා දීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව මේ මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එක් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කර තිබෙනවා. මේ අතර තමන් ඊට එකඟ නොවන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළා. ගුරු වැටුප් ගැටලුවට අද පැවැත්වෙන කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හෝ නිශ්චිත තීරණයක් ගන්නා ලෙස ඊයේ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් රජයෙන් ඉල්ලීමක් කළා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ රජය යෝජනා කළ අන්තර් දීමනාව මෙම මාසයේ වැටුප සමග ගුරුවරුන්ට ලබා දෙන බවයි. ගුරු සේවයේ විවිධ ස්තර සඳහා වගේම විදුහල්පති සේවයේ විවිධ ස්තර සඳහා 17% සිට 26% දක්වා මූලික වැටුපෙහි වැඩිවීමක් සිදු වන බව අපි සෑම කෙනෙක්ම කාරණයක්. ඒක අපි දැක්කා සංගම් වලින් ඉල්ලීමක් කරලා තිබෙනවා. නැවතත් ඒක එක් වතාවේ ලබා දෙන්න කියලා ඉල්ලීමකුත් කරලා තිබුණා. නමුත් පවතින මූල්‍ය තත්ත්වයේ හමු වූ ඒ සම්බන්ධයෙන් දරු අධ්‍යාපන ඇමතුමා ප්‍රකාශ කළ අවස්ථා තුනකදී පමණ තමයි ඒක ලබා දීමට හැකියාව තිබෙන්නේ කියලා. එෙහිදී අදාළ නිශ්චිත යෝජනාව 2022 වසර සඳහා වන අයවැය ලේකම් නොවැම්බර් මාසයේ මුදල් ඇමතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරනු ඇති. එතෙක් තමයි ඔවුන් කරන ලද විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ඉගැන්වීමේ කටයුතු ඇතුළු කරුණු වෙනුවෙන් සහනයක් හැටියටත් දිරි දීමනාවක් හැටියට තමයි ඔවුන්ට අන්තර් දීමනාවක් හැටියට මාසෙකට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙන්න යෝජනා කළේ. ඒක මේ මාසේ වැටුපට වුන්ට ලැබෙනු ඇති. ගුරු මෑණිවරුන් පියවරුන් විදුහල්පතිවරුන් එම යෝජනා පිළිගෙන නැවත සේවයට වාර්තා කරයි කියලා අපි සෑම කෙනෙක්ම විශ්වාස කරනවා. නමුත් ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඊට තමන් එකඟ වන්නේ නැති බවයි. දැන් අපි ඊටාම පැහැදිලිව මේ රුපියල් 5000ේ දීමනාව අපි ප්‍රතික්ෂේප කළා. අපි ඊටාම පැහැදිලිව එම දීමනා දෙක පරිත්‍යාග කළා. මේ රටේ අහිංසක ඔන්ලයින්
ආදායම් පහසුකම් නැති දරුවෝ වෙනුවෙන් මේක දෙනවයි කියලා ප්‍රකාශයට පත් කරපු 30 වෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණයෙන් පසුව 31 වෙනිදාම මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ලෙස අපි කිව්වා මේ මුදල මේ සඳහා වැයවන මිලියන 2630ක මුදල වෙන් කරන්න දරුවන්ට ඔන්ලයින් පහසුකම් ලබා දීම සඳහා දැන් නැවත නැවත කියනවා නම් අපිට මේක ගන්න අරගෙන මේක කරන්න කියලා අපි ඒක නැවතත් කියනවා ඒ මුදල අනේ මහත්තුරුනේ යොදා ගන්න මේ දරුවන්ට ඔන්ලයින් පහසුකම් ලබා දීම සඳහා අපි මේ අරගලේ කරමින් ඉන්නේ මේ රුපියල් 10000ක් රුපියල් 5000ක් මේ සොච්චම් මුදලකට ගිජුව නෙවෙයි මේ සටන කියලා කියන්නේ එවැනි තැනකට ඔබ ලඟු කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ඔබ වරද්දාගත් තැන. හැබැයි අපි කියනවා ඒකටත් අපි එකඟ නැහැ. සිය වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් ගුරු සහ විදුහල්පති වරුන් එක්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අදට දින 58ක් මෙඩින් ශ්‍රී ලංකා සන්නාමයේ යටතේ මෙරට තරුණ ව්‍යවසායකයන්ට අවස්ථාව ලබා දෙමින් මෝටර රථ නිෂ්පාදනය ආරම්භ කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර මෙරට තුල වාහන එකලස් කිරීමට ඊයේ දින කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මෙරට තුල දේශීය මෝටර රථ නිෂ්පාදන කරුවන් දිරිගැන්වීමේ අරමුණින් ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙරට තුල වාහන එකලස් කිරීම සඳහා අවසර හිමි වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. පැහැදිලිවම වාහන මිල වැඩිවීමක් තිබෙනවා. මෙරටට වාහන ආනයනය සීමා කරේ නතර කරේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. අපි ඉතාම බලාපොරොත්තු සහගතව සිටිනවා මෙරටේ කොරෝනා තත්ත්වය ඉදිරි මාසයක දෙකක කාලය තුළ පැහැදිලිවම අඩුවේ කියන කාරණය. දැන් ලෝකයේ බොහෝ රටවල් තමුන්ගේ සංචරණ සීමා ඉවත් කරමින් සමාජ පද්ධතීන් ලිහිල් කරමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි කාලෙදී නැවත සංචාරක ව්‍යාපාර යථාවත් වීම හරහා අපි විදේශ විනිමය අර්බුදය ක්‍රමානුකූල විශ්ලේෂණය කරන බලාපොරොත්තු තිබෙනවා. එතෙක් කර්මාන්තමතු සඳහන් කළ එතුමාගේ කැබිනට් පත්‍රිකාවකින් මෙරට වාහන එකලස් කිරීම සඳහා අවශ්‍ය අවස්ථා ලබා දීලා තිබෙනවා. ඒහි කටයුතු පෞද්ගලික අංශයේ මගින් තමයි සිදු කළ යුතු වන්නේ. මේ අතර දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීම උදෙසා දේශීය මෝටර රථ නිෂ්පාදනය ආරම්භ කරමින් අද දින පුද්ගලික සමාගමක් ඔවුන් නිෂ්පාදනය කළ යතුරුපැදි සහ මෝටර රථ ප්‍රථම හඳුන්වා දීම ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දුන්නා. එමෙන්ම ත්‍රිරෝද රථ මෙන්ම වෙළඳ කටයුතු සඳහා කුඩා ට්‍රක් රථද ඔවුන් නිෂ්පාදනය කරනවා. එම අවස්ථාවේදී අදහස් දක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටක් විදියට අපේ තරුණ පරම්පරාව මේ රට සංවර්ධනය කරන ගමනේදී අපි නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕන කියන කාරණා අපි නිරන්තරයෙන් කතා කරනවා. ඒ වගේම තමයි අපි අපේ රටේ කවදද වාහනයක් හදන්නේ බයිසිකලයක් හදන්නේ කියන කාරණේ අපි නිරන්තරයෙන් තරුණ පිරිස විසින් අහන ප්‍රශ්නයක්. එක පැත්තකින් 50%ක් 60%ක් දක්වා වැලියු ඇඩිෂන් එක ලංකාවේ කළා දේශීය මේඩ් ඉන් ශ්‍රී ලංකා මෝටර්සයිකලයේ සහ වාහන නිෂ්පාදනය කරන්න පුළුවන් තැනටද පරිවර්තනය කළා තියෙනවා. මේ තරුණ ව්‍යවසායකයන්ව අපි දිරිගන්වන්න ඕනේ වගේම අපි දේශීය ආර්ථිකයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ වගේම ඉදිරි කාල සීමාවෙදී මෙය අපනයන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ රට කේන්ද්‍ර කරගෙන. ඔව් ඇත්තටම මේ සෙනාරෝ ATV කාර් රථය ලංකාවේ 50%ක වැලියු ඇඩිෂන් එකක් කළා අපි නිෂ්පාදනය කළා තියෙනවා. කාලයක් තිස්සේ කරපු වැඩවලින් අපි දැන් ප්‍රොඩක්ට් එක පදලා අවසන්. අපි මාකට් එකට මේ දෙසැම්බර් මාසයේදී නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ATV කාර් රථය ගත්තොත් සාමාන්‍යයෙන් විකුණුම් මිල රුපියල් 120කට පමණ ප්‍රමාණයකට තමයි විකුණන්න වෙන්නේ. ලස්සන ස්කූටර් එකක් වෙළඳපොළට ඉදිරියේදී අඳුනලා දෙන්න බලාපොරොත්තු වෙනවා. රටේ වත්මන් තත්ත්වයේ පිළිබඳ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් බ්‍රැන්ඩික්ස් පකුරාපු වෙලාවේ මොකද්ද විරුද්ධ පක්ෂය කිව්වේ? වහන්න එපා එන්නත් දීපන් කිව්වා. දැන් කියනවා වහපන්. අයියේ එන්නත් ප්‍රශ්නේ නෙමෙයි, කොරෝනා ප්‍රශ්නේ නෙමෙයි. වහපු ගමන් එන සොච්චමත් එන්නේ නැහැ විදේශ සංදේ. ඒකත් නවත්තන්න ඕනේ. විදේශ සංදේ කියලා කෙලවන්න ඕනේ, බැංකු ටික වහලා ආර්ථිකයට කෙලවන්න ඕනේ, කොරෝනා එන්නත් ටිකට කෙලවලා එන්නත් ප්‍රමාණය ගේන එකට කෙලවන්න ඕනේ, ලෙඩු වැඩි කරන්න ඕනේ, මර සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. කොරෝනා සමග වාසිය තමයි පක්ෂය. මරුවා සමග වාසිය හපන්. දැන් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුයි මේ කණ්ඩායමේ දයනාවන් හොරා පොලිස් සෙල්ලම දැන් ගිහිල්ලා මෙන්න අල්ලා ගත්තා කියලා දැන් මෙන්න බඩු ටික අල්ලා ගන්නවා. බඩු ටික අල්ලගෙන කියනවා 240ට වික්කොත් කන පැලෙන්න ගහනවා. මේ රටේ ජනතාවට පව්. එහෙනම් විකුණන්න ඕන තමුසේ 130ට තවත් රුපියල් 45ක් ලාභයට ඔන්න ආණ්ඩුව විසින්ම තමගේ මිත්‍රයින්ගේ බඩු ටික අල්ලවි කරගන්න මෙන්න ආණ්ඩුව නීතියක් කියනවා. හොරත් ෂේප් ජනතාවත් ෂේප්. ඉතින් මේකට තමයි හොරා පොලිස් සෙල්ලම කියලා කියන්නේ. විපක්ෂයේ කොච්චර හඬ ගාලා කිව්වත් ආණ්ඩුව අද වැටේ හෙට වැටේ මේ විදිහට අපහසුතාවයට පත් කරන්න ඕනේ කියන කොච්චර කිව්වත් අපිට රජයක් හැටියට නිවැරදි නායකත්වය තුළ ඉදිරි ගමනක් යන්න පුළුවන් කමක් තියෙනවා.
අපි වාපසට යවන්න දරන හැම උත්සාහයක්ම රජය නෙමෙයි අපහසුතාවකට පත් වෙන්නේ මේ රටේ ජීවත් වෙන අහිංසක ජනතාව. පහුගිය අවුරුද්ද පුරාම කොවිඩ් මර්ධන කටයුතු වලදී සක්‍රිය නොවෙච්ච ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු එකපාරට NMR එකට ගිහිල්ලා සභාපතිත් එක්ක සාකච්ඡා කරලා එළියට ඇවිල්ලා කියනකොට මේ කොවිඩ් වලට සම්බන්ධ කිසිම දත්තයකට හානි වෙලා නැහැ කියලා එහෙමනම් අපිට මෙතන මොකක් හරි තිබුණාද කියලා සැකයක් තියෙනවා. මොකද ඒ අස්සේ දැන් NMR එක කියලා තියෙනවා සැප්තැම්බර් පළවෙනිදා ඉඳලා තමයි ඒගොල්ලෝ මැනුවලි මේ කටයුතු පටන් ගත්තේ කියලා. එතකොට එහෙමනම් ඊට කලින් කොවිඩ් වලට සම්බන්ධ දත්තත් මේක ඇතුලේ තිබිලා තියෙනවා ඒවත් මැකිලා ගිහිලා තිබෙනවා. එතකොට මේ හදිස්සියේ කොවිඩ් වලට සම්බන්ධ ඖෂධ හෝ උපකරණ සම්බන්ධයෙන් මේ දත්ත එහෙම එහෙ කරන්නට හදිස්සි ඕමනාවක් ආවේ කාටද? අද පෙරවරුවේ ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ භූකම්පන සිදුවීමක් වාර්තා වී තිබෙනවා. මෙය රට අභ්‍යන්තරයේ සිදු වූ භූකම්පනයක් නොවන බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. දැන්වන විට ශ්‍රී ලංකාවේ භූකම්පනවල යම්කිසි වර්ධනයක් දක්නට ලැබෙනවා. මීට සති කිහිපයකට පමණ පෙර මොනරාගල වැල්ලවාය ප්‍රදේශයේද අපට භූකම්පනයක් වාර්තා වුණා. එමෙන්ම මීට තවත් සති කිහිපයකට පෙර කොළඹද භූකම්පන සිදුවීමක් අපට වාර්තා වුණා. අප දිගින් දිගටම ඔබට භූකම්පන සම්බන්ධයෙන් තොරතුරු සියද ප්‍රවෘත්ති තුලින් ගෙන ආවා. අප එහිදී මතක් කර සිටියේ භූකම්පන සම්බන්ධයෙන් දැන් දැන් අප යොමු කළ යුතු අවධානය ඉතා වැඩි මට්ටමක පැවතිය යුතු බවයි. මේ අතර අද දිනත් අපට භූකම්පන සිදුවීමක් වාර්තා වුණේ ලුණුගම් වෙහෙර ප්‍රදේශයෙන්. ඒ අනුව ලුණුගම් වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කර තිබෙනවා. අද පෙරවරු 10:38ට පමණ මෙම භූකම්පනය සිදු වී ඇති අතර එය රිච්ටර් මාපක එකක 2.4ක් ලෙස වාර්තා වී තිබෙන බවයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් අද මහාචාර්ය අතුල සේනාරත්න මහතා අප වෙත අදහස් පළ කළා. ලෝකෙ පුරාම තියෙන ඒ මොහොතේ ඒ අවස්ථාවේ ලෝකෙ පුරාම සිද්ධ වෙලා තියෙන කම්පන බැලුවොත් එහෙම ලංකාවට ලංකා භූමිය තුල භූමිකම්පනයක් දක්වන්නේ නැහැ. නමුත් අර කිව්ව තලමායමේ නැගිනිර මායමේ සිද්ධ වෙන කම්පන විතරයි සටහන් වෙන්නේ ලෝක දත්ත ගබඩාවල. සා ලංකාව ඇතුලේ කම්පනයක් සිදු වුණා කියලා ඒකට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒක ඈත සිද්ධ වෙන කම්පනයක ප්‍රතිරාව නැංවීමක් තමයි මම විශ්වාස කරන විදිහට. කෘෂි රසායන නොමැතිව කාබනික පොහොර භාවිතා කර සාම්ප්‍රදායික වී වර්ග වගා කර සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට බලංගොඩ ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සමත් වී තිබෙනවා. මේ අතර ආනයනික ලොකුලුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 40ක බද්දක් පැනවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. රසායනික පොහොර හිඟේ හේතුවෙන් මැසිවිලි නගන ගොවීන් පිළිබඳව ගෙවුණු කාලය තුළදී අපට වැඩි වශයෙන් අසන්නට දකින්නට ලැබුණා. නමුත් දැන් දැන් අපට වාර්තා වන තොරතුරුවලට අනුව ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු ඇති බව දක්නට ලැබෙනවා. ඔබට මේ පෙනෙන කුඹුරු යායත් කෘෂි රසායන භාවිතයෙන් තොරව වගා කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ කළු හීනටි, සුවඳැල්, සුදු හීනටි, පච්ච පෙරුම, මඩවාලු, පුන්නතුඩු වැනි සාම්ප්‍රදායික වී වර්ග මේ ආකාරයට වගා කර තිබීමයි. මෙම ගොවීන්ට මෙලෙස වගා කටයුතු කිරීමට අවශ්‍ය වී වර්ග ලබා ගැනීම සඳහා සම්පූර්ණ සහය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබුඩු මහතාගෙන් ලැබී තිබෙනවා. අපි අද දකිනවා කිසිම පොහොරක් කිසිම බෙහෙත් වර්ගයක් පාවිච්චි කරන්නේ නැතුව බෙහෙත් රසායනික පොහොර රසායනික බෙහෙත් පාවිච්චි කරලා වගා කරලා ලබා ගන්න අස්වැන්නට සමාන හෝ ඊට ආසන්න අස්වැන්නක් මේ සියලුම සාම්ප්‍රදායික වී වර්ග වලින් ලැබෙන බව අපිට සනාථ වෙලා තිබෙනවා. දැන් අද වෙනකොට ඒ විතර වී ලබා ගැනීම සඳහා වගා කරපු භූමි කීපයක අස්වැන්න නෙලලා තිබෙනවා. ඉතින් සාමාන්‍ය වී වගාවේ අස්වැන්න සහ මේ වී වගාවේ අස්වැන්න සමාන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මහකන්නේදී අපි කුඹුරු අක්කර 150ක විතර ප්‍රමාණයක වගා කරනවා අනිවාර්යයෙන්ම. එමෙන්ම රත්නපුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයද මෙලෙස සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීම සඳහා තමන්ට හිමි වූ බවයි ගොවින් සඳහන් කළේ. මේ අතර ආනයනික ලොකුලුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා අද සිට රුපියල් 40ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අපි ලොකුලුණු ආනයනය කරනවා. ලොකුලුණු
ජාති අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 290000යි. දැන් මේ වෙනකොට ගොවියන් ලොකු නුණු ගලවනවා. දැන් මේ සඳහා බද්දක් අය කළ නැහැ රුපියල් 15යි ගෙවන්නේ. ඒ නිසා මේ මාස දෙකේ ලොකු නුණු මෙට්‍රික් ටොන් 60000ක් වෙළඳපොළට එනවා. දැන් මේ වෙලාවේ ආනයනය කරන්න ගියොත්ින් දේශීය ගොවියට ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මේ පිළිබඳ මුදල් ඇමතුමා අවධානය යොමු කරලා ඊයේ දිනේ රුපියල් 40කින් බදු වැඩි කරා ආනයනය කරන ලොකු නුණු සඳහා. දැන් රටවටා පුවත් කිහිපයක් හෙටියෙන් මැදම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වරින් වර ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ගවලට සහ අතුරු මාර්ගවලට පස් කඳු කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මේ සඳහා ආගමික වතාවත් පැවැත්වීමටද කටයුතු කරනු ලැබුවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට ජනතාවට සහ ලෝකවාසීන්ට සෙත්පතා ඓතිහාසික සබරගමුව මහා සමන් දේවාලයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්තුණා. ඒ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පතානේ සිට නීති විරෝධී ලෙස දෙහිවලට රැගෙන ආ ගෞමස් කිලෝ 6000ක් විශේෂ කාර්ය බලකාය සිය බහරයට ගෙන තිබෙනවා. ඒ මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව ක්‍රියාත්මක වන මෙහෙයුම් තුන කණ්ඩායමට ලද තොරතුරක් මතයි. නෝවුඩ් පොලිස් වසමට අයත් කර්කස් වෝල් එල්බුඩ වතු යායේ නිවසක නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නෝවුඩ් පොලිසිය සමත් වී තිබෙනවා. බත්තරමුල්ල මාලිගාපාර ඇතුල්කොට්ටේ යන ප්‍රදේශවල පිහිටි කාර්යාලවලින් සොරකම් කරන ලද 130කට අධික භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනෙකු වැලිකඩ පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට තල්පොත ගම්මානය කරා ගම්වැදුණු වනාලීන් තිදෙනෙකු ගම්මානය තුළ කොට වී සිටිනවා. ඒ හේතුවෙන් ගම්වාසීන් දැඩි ලෙස කලබලකාරී තත්වයට පත්ව තිබෙනවා. ඒ අනුව කඩිනමින් වනාලීන් පලවා හැරීමට කටයුතු කරන බවයි මැදිරිගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.